මහනුවර රාජාලයන්ව මතකද? රග්බි තරඟවාරයන් පුරාටම ලොකු කණ්ඩායම්වලට ගොඩක් අභියෝග ලබා දුන් සාන්ත අන්තෝනි විදුහල මතකද? අද අපි ඉන්නේ සාන්ත අන්තෝනි විදුහලේ පුහුණු වීම කටයුතු බලන්න. මොකද 2020 තරඟවාරයට මේ කණ්ඩායම ඉතාමත් විශේෂ කණ්ඩායමක්. මොකද ඉතාමත් හොඳ පුහුණු කරුවෙක් ඒ වගේම අලුත් කණ්ඩායමක් එක්ක මේ කණ්ඩායම මේ පරිසු දනම් වෙනවා. අපි ගිහින් බලමු මේ කණ්ඩායම කොහොමද කියලා. සාන්ත අන්තෝනි විද්‍යාලයේ පුහුණුකරු ප්‍රධාන පුහුණුකරු සුමේද මාලවණේ කතා කරලා මොකද එයා ගිය සීසන් එකේ චැම්පියන් කෝච් කෙනෙක් කියොත් වරක් නෙවෙයි මොකද කාලයක් තිස්සේ ඒ කාණ්ඩයට එන්න වෙරදරමින් හිටපු විද්‍යාර්ථ කණ්ඩායම උඩට ගෙනල්ලා දුන්න කෝච් කෙනෙක් අපි දැන් කතා කර බලමු මොකද මේ පාරේ ආ ඉන්නේ සාන්ත අන්තෝනි විද්‍යාලයේ එක්ක අපි කතා කරලා බලමු එයාට මොනවද තියෙන්නේ කියන්නේ කියලා මේ පාට ටීම් එක ගැන අපි ආ මුලින්ම කතා කරමු කොහොමද මේ දවස් ටික වෙන්නේ මේ දවස්වල ඇත්තටම අලුත් ක්‍රීඩකයන් කීප දෙනෙක් වැඩිපුර ඉන්නවා ඉතින් මේ දවස්වල ඒගොල්ලෝ ඒ පොසිෂන් වලට හරියන විදිහට පුහුණු කරන් යනවා දැන් මේ පාර සීසන් එක ආරම්භ තියෙන අලුත් ටීම් එකක් ඔයා බාර ආරම්භ තියෙන්නේ මොකද ගිය පාර ශ්‍රී ලංකාවේ ගිය පාර කෝච් කරේ බී ඩිවිෂන් එකේ විද්‍යාත ටීම් එක ඊගොස් ඒ ටීම් එකේ ඒ ඩිවිෂන් දක්වා ගෙනාව අවුරුදු 8කට පස්සේ දැන් අලුත් අභියෝගයක් කොහොමද ඒ අභියෝගය දැනෙන්නේ ඒ ඩිවිෂන් කියන්නේ ටීම් ඔක්කොම ඉතින් එක වගේ ක්‍රීඩකයන් අපේ ඇන්තනිස්ගෙන් 19 දෙනෙක් අවුරුදු ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් ඒ ස්ථානවලට ලොකු වගකීමක් ඒක පුරවගෙන සෙල්ලම් කරන එක. දැනට පුහුණු වීම හොඳින් කරන් යනවා. මම හිතන තව මාසයක් විතර තියෙන ඉඳලා ඒ වෙනකොට සූදානම් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ පාර්සෙන් ඇන්තනිස් බැලන්ස් ටීම් එකක් ඉන්නේ එහෙමද? බැලන්ස් ටීම් එකක් ඉන්නේ වැක් ෆෝස් බැලන්ස් ටීම් එක. මේ පාර ගුඩ් ලක් කියලා කියන්න ඕනේ අපි. මොකද මේ පාර වට අලුත් අභියෝගයක් හම්බ වෙලා තියෙනවා. ඒ අභියෝගය ඉතාමත් සාර්ථක කරගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ තමයි සුමේද මාලවන්න සාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු. අපි ඉස්සරහට ප්ලේයර්ස්ලත් එක්ක කතා කරලා බලමු. එයාලගේ සූදානම කොහොමද කියලා ඉදිරි තරඟ වාරයට. හරි දැන් අපි සූදානම් වෙන්නේ විශේෂ චරිතයක් හම්බ වෙන්න. මොකද එයා තමයි සාන්ත අන්තෝනි විදුහලේ වත්මන් නායක මතීෂ් අමරසිංහ. එයාගෙන කියනවා නම් එයා තමයි ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩා කරන දිනුක් අමරසිංහගේ මල්ලි කියලා කිව්වොත් වඩාත් උචිතයි. මොකද දිනුක්ගෙන් පටන් ගන්නවා නම් ඒ වගේම ක්‍රීඩා විලාශයක් ඇති ක්‍රීඩකයෙක් තමයි මේ. ඉතින් මේ පාර කැප්ටන් මතීෂ් අමරසිංහ කොහොමද? So how is your team this time? How is your team balanced? You have a balanced team this time? Well, yes, we have a lot of inexperienced players, but we have some experienced seniors as well, so we are trying to balance it out perfectly. But the thing is, we are still a bit back in schedule, so but we are trying to catch up, and the team is performing well actually, more than we thought. It's a new side, so we are trying to cope up with all the things and the game plans that the coaches are giving us. Yeah, coming out of your school, how do you feel about filling your brother's boots this time in your school as a captain? Well, it feels great, and it's such an honor to represent St. Andrews College Kandy as the captain of the Rugby team. And well, I will try and I will hope try to do my best to lead the side to victory, and try to make a change in the Antonian rugby system. Thank you and good luck for your upcoming season. ඉතින් ඒ තමයි සාන්ත අන්තෝනි විදුහලේ නායක මතීෂ් අමරසිංහ. අපි ඒත් එක්කම පොඩ්ඩක් බලමු ටීම් එකේ අනිත් කී ප්ලේයර්ස්ලා කවුද? එයාලා මොන වගේද සූදානම් වෙලා ඉන්නේ මේ ටීම් එකට මේ සීසන් එකට? අපි කතා කරලා බලමු එයාලත් එක්ක. අපිත් එක්ක ඉන්නේ සාන්ත අන්තෝනි විදුහලේ ස්ක්‍රම් ආෆ් ක්‍රීඩකයා හැරි ඉමෑනුවෙල්. ඉතින් හැරි ඉමෑනුවෙල් ඉන්නවා මාත් එක්ක. අපි පොඩ්ඩක් කතා කරලා බලමු හැරි එක එයාලගේ කණ්ඩායමේ සූදානම කොහොමද කියලා. ඉතින් හැරි, කොහොමද මේ පාර ටීම් එක? මේ පාර ටීම් එක ගොඩක් හොඳයි. අපේ පැක් එකේ ගොඩක් අලුත් අය ඉන්නවා. ඒ වගේම ලයින් එකත් හොඳට ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසා මේ අවුරුද්දේ සීසන් එකේ හොඳ ගේම් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සීසන් වලට වඩා වෙනස් සීසන් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද රග්බි ක්‍රීඩා ලොලින්ට, විශේෂයෙන් සාන්ත අන්තෝනි විදුහලේ ක්‍රීඩා ලොලින්ට? ඔව්, මේ පාර වෙනසක් බලා ගන්න පුළුවන්. අලුත් කෝච් කෙනෙක් අලුත් නායකයෙක් එක්ක මේ පාර ක්‍රීඩා කරන්නේ මොනවද දැනෙන්නේ? අපේ කෝච් එක්ක අපි ගොඩක් කන්ෆිඩන්ස්. අපේ කැප්ටන් තව ඉන්නවා, අපිත් එක්ක හොඳට කතා කරලා අපිත් එක්කම ඉන්නවා. ඒක නිසා අපිට කිසිම ටීම් එක ඇතුළේ ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳට මේ අවුරුදු සීසන් එක ගෙනියන්න පුළුවන්.
ඉතින් එහෙම තමයි සාන්ත අන්තෝනි විදුහල මේ පාර තම සීසන් එක සූදානම් වෙනවා. ඉදිරියේදී බලමු මොන වගේ විශේෂ දස්කම් පෙන්වන්න පුළුවන් වේද කියලා. අපි ආයි ගිහිල්ලා බලමු පොඩ්ඩක් සාන්ත අන්තෝනි විදුහලේ සෙන්ටර් ක්‍රීඩක මාධව හම්බ වෙන්න. මාධව ඉතාමත් විශේෂ ක්‍රීඩකයෙක් කියලා තමයි දැනගන්න පුළුවන් උනේ. මේ ඉන්නේ සාන්ත අන්තෝනි විදුහලේ මාධව. ඉතින් මාධව කොහොමද මේ පාර සීසන් එක හොඳයි කියලා හිතනවා. හොඳ ටීම් එකක් ඉන්නවා. අපි කොහොම හරි මේවද සුපර් හිට් ඇවිල්ලා හොඳ අවසානයක් කරන්න තමයි හිතන් ඉන්නේ. මොන වගේ සූදානමක්ද තියෙන්නේ මේ පාර සීසන් එකට? අපි ඕෆ් සීසන් හොඳට ප්‍රැක්ටිස් කරා. හොඳ කෝච් කෙනෙකුත් ඉන්නවා, මාලන සර්. මාලන සර් අපි ගොඩක් ඉම්ප්‍රූව් කරලා තියෙනවා අපේ ටීම් එක ගැන. අපි හොඳ ගොඩක් හොඳ සීසන් එකක් දෙන්න බැස් වෙලා ඉන්නවා. ඒත් ගිය පාර සීසන් එකෙන් පස්සේ කීඩකින් දානම දෙනෙක් මේ පාර සීසන් එකට නැති වුණා. මේ නමුත් මේ පාර ඉන්නේ අලුත් ටීම් එකක්, ජූනියර් සීනියර් කම්බිනේෂන් එකක ටීම් එකක්. ඒ ගැන මොකද හිතන්නේ? අපි ගොඩක් ජූනියර් සීනියර් මේකක් හිතන්නේ අලුත් ප්ලේස් ලයින් එකට ගොඩක් හොඳට මේ මොරල් කරලා මොටිවේෂන් කරලා හොඳ සීසන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි. ඉතින් අන්න එහෙම තමයි සාන්ත අන්තෝනි විදුහල මේ පාර සීසන් එකට ලෑස්ති වෙන්නේ අලුත් කෝච් කෙනෙක්, අලුත් නායකයෙක් එක්ක ඉදිරි තරඟ වාරය සඳහා. ඉතින් අපි බලමු මොන වගේ දස්කම් අතරට එයාලට එන්න පුළුවන් වේද කියලා. අව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න ThePapare.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.